එළියට බහිනවා නම් දැන් මම සහ අපේ ජේෂ්ඨයෝ 10 දෙනෙකුත් එළියට බහින්න වෙනවනේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. තමන් ඇතුළු ජේෂ්ඨයින් දස දෙනෙකුට අසාධාරණයක් සිදුව ඇතැයි පොදු ජන පෙරමුණේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා. අපි ඇත්තරම යම් යම් දේවල් තියෙනවා අපිට නොගලපෙන දේවලුත් තියෙනවා. ඒක නෑ කියන්නේ නැහැ. එළියට බහිනවා නම් දැන් මම සහ අපේ ජේෂ්ඨයෝ 10 දෙනෙකුත් එළියට බහින්න වෙනවනේ අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. අපි එව්වත් හිර කරාගෙන මකාගෙන ඉන්නේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඉස්සරහට ආණ්ඩුව පවත්වාගෙන යන්න ඕන නිසා. ඒ නිසා අපි එකපාරම ගිහිල්ලා වාඩි වෙලා ආණ්ඩුව කඩාවැටෙන බලාපොරොත්තුවක් අපි ළඟ නැහැ. මොකද අපි මේ වෙලාවේ ආණ්ඩුව කඩාවැටුනොත් ඒකේ රටේ ජනතාවට ආර්ථිකයට බලපාන්නේ. ඒ නිසා අපිට වෙන අසාධාරණකම් ඉවසාගෙන අපි මේ ඉන්නෙත් ඒ නිසයි කියලා කියන්න ඕන. සමාවෙන්න ඔබතුමා, මේ 10 දෙනාට වෙන කෙනෙහිලු වුණා කියන වගේ අදහස කිව්වේ මේ මොකක් හරි අමාත්‍ය ධූර දුන්නේ නැති එහෙම එකක්ද නැත්නම්? අපි තමයි 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනතුමාට ඡන්දෙ දෙන්න වැඩ කරපු දිස්ත්‍රික් නායකයෝ අපි. තුනෙන් දෙකක් බලය ගන්න දිස්ත්‍රික් පාලනය කරේ අපි. ලක්ෂ ගණන් මනාප ඡන්ද ගත්තේ අපි. ඉතින් අපි මේ ඉවසාගෙන මේ කොහොම බලන් ඉන්නේ? රටේ පැවැත්ම සහ රජයේ පැවැත්ම ඉස්සරහට අරගෙන යන්න ඕනේ හින්දා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.